මේ දැක්කා සහ එක තැනක ඔබ කියලා තිබුණා මේ සුනිල් අයියා අසාධ්‍ය වෙලා දැඩි සත්කාරයකකේ ඉන්න අවස්ථාවේදීත් එයා මේ ලොවේසම එකම දෙයි දූ දරුවන් වේවා ගීතය දැඩි සත්කාරයකකේ ඉඳලා ගායනා කරා කියලා. මේක ඇත්තද අයියේ? ඔව් ඒක ඇත්තයි. ඒක මම ඕන ඩොක්ටර් කෙනෙක් තහනම ඩොක්ටර් කෙනා අපිට කිව්වේ අපි නැත්නම් අපි දැන් කියේ නැහැ මොකද අපිට ICU කස්සට යන්න දෙන්නේ නැහැ නේ කස්සට. ඉතින් කොහොමද සුනිල්ලා ගෙදරින් ඔය අන්තිම පාර අන්තිමට දවස් 4කට ගියානේ හොස්පිටල් එකට. ඒ යන්නේ ඉස්සෙල්ලත් මට කතා මට කෝල් කරලා කිව්වා මල්ලි මේ අපි ලොවේ සමායක හැමත් කරන්න ඕන මේක අපි මිනිස්සුන්ට කවන්න ඕනයි කියලා. මේ සාමය කියන්නේ මිනිස්සුන්ට කවන්න ඕන මේ ආදරය සාමය මිනිස්සුන්ට කවන්න ඕන. ඉතින් මේක දැන් මේ සින්දුව අපි දැන් ඉස්සර අපි පරණ කට්ටිය හිටියේ අපි ඕනේ නැහැ අපි මල්ලි මායාවක් දාන්න ඕනේ නැහැ මේකට අලුත් තරුණ පරපුර දාලා අපි මේක කරමු ඉබක් මේක තරුණ කට්ටිය දාද ගොඩක් ඉන්නවා ජනප්‍රිය තරුණ ගායක ගායිකාව ඉන්නවා ඒගොල්ලන්ව දාලා අපි දන්නේ නැති මේ තරුණ ඒගොල්ලන් කවුද කියලා ඊට සොල්ල ඇත්තම බොරු කියනවා නමකුත් ඊට කෙලිම කිව්වා වාසියට සන්තෝෂ්ට මේක බාර දෙන්න ඒගොල්ලන් කරයි කියලා හොඳට ඒගොල්ලන් හොඳට මේ සෙට් එකක් ටැක් කරලා ඒගොල්ලන්ම කරයි ඒ දිනට බාර දෙන්න මේක කරන්න ගියා සොල්ල මට එහෙම ඕක මේක හැමස් කරන්න ගියා ඊට ස්පිරිතාලට ගියන් පස්සේ එක දවසක් මම ගියාම ඩොක්ටර් කිව්වා ඩොක්ටර් මේ කිව්වා මෙයා අතේ ගිටාරකකුත් නැතුව ඇන්දේ ඉන්දගෙන ICU එකේ ගිටාරක ගහන වගේ මෙහෙම මේ අර ඇක්ෂන් එක දදා ලොවේ සම කිව්වල සින්දෙන් භාගයකට පැහැගලා කිව්වා කියලා ඩොක්ටර් එහෙම කිව්වා පැහැගලා කිව්වා කියලා දැන් සද්දේට උදව් කරගෙන අරමයා ගොඩක් දේවල් සුන්දර කරා ගොඩක් දේවල් ඉතින් මම සුන්දර දේවල් දන්නවා මේ කරපු දේවල් අරමයා ගොඩක් මම එකම සහෝදරෙක් වශයෙන් මම බලාපොරොත්තු වෙනවා ඒ ඔක්කොම සුන්දර කරපු හැම දෙයක්ම ඒ විදිහටම කරාගෙන යන්න ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ තමා දන්නා සුනිල්ලා එහි ඉඳගෙන හරි සුනිල්ලා මට ඒක කරාගෙන යන්න සුබ උපන්දිනයක් වේවා කියලා කියන්නේ ඔයාගේ අවසාන බලාපොරොත්තු ඔයා දැඩි සත්කාරයකකේ ඉඳලත් ඔයා ඉල්ලුවේ මේකනම් අපිට පුළුවන් අවසාන වශයෙන් ඒ ගීතය ඔබට අහන්න දෙන්න ඒ නිසා සුනිල් අයියේ ඔයාට සුබ උපන්දිනයක් වේවා අනේ ඔයා අපි අතර හිටියා නම් වේවා